සිය ලංකම තෙරුවන් සරණයි ප්‍රන්සේ ශ්‍රී ලාංකික බෞද්ධ සැමදිනාට සතුටු විය හැකි ආරංචයක් තියෙනවා. ඔබ හැම දිනම මේ වෙන විට ඉගෙන දන්නවා. අපේ ප්‍රන්සේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජපාද මුරුංගචාරි ඥානිසර හාමුදුරුවොත්, ප්‍රන්සේ ප්‍රධාන සංගනායක පූජපාද පරවැහන් චන්දරතන නායක හාමුදුරුවොත් මේ දිනම පසුගිය දින සහභාගී වුණා ජපානයේ ශ්‍රී ලාංකික අපේ හාමුදුරුවන්ගේ සම්මේලනයකට උන්වහන්සේලා දෙනම ප්‍රංශයේ වෙනුවෙන් සහභාගී වුණා වගේම ප්‍රංශයේ වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් එහිදී සිදු කළා. පසුගිය වසරේ ජපානයේදී පැවැත්විච්ච සංඝ සමුළුව, ජාත්‍යන්තර සංඝ සමුළුව, ඉතාමත්ම වැදගත් සමුළුවක්. අපි මෙම සමුළුවට සහභාගී වුණා. ඒ සහභාගී වෙච්ච අවස්ථාවේ අපි තීරණය කළා ඒ සංඝ සමුළුවේ ඇති වැදගත්කම නිසා ඊළඟ වතාවේ නැත්තම් ප්‍රථම සත්කාරක රට හැටියට ප්‍රංශය ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව බුදු සසුනේ උන්නතිය සඳහා අපි මෙහෙ වෙන්නට ඕන. එට දවසේ අනාගත බුද්ධ ශාසනය කාර්යභාරය, අද දවසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස විසින් ඉටු කරගනු ලැබිය යුතු වනවා. ප්‍රංශේ වාසය කරන මහා සංඝරත්නයෙන් ඉතාමත් විශාල සේවාවක් ලංකාවට සිද්ධ වෙනවා. අපේ මුරුංගස්සෑය ඥානිස්සර නායක හාමුදුරුව මහා විශාල සේවයක් ලංකාවට සිද්ධ කරනවා. ඒ වගේම අපේ කොංගස්තිනේ ආනන්ද ලොකු හාමුදුරුව ළමා පරපුර වෙනුවෙන්, භාෂාව වෙනුවෙන් මහත් විශාල සේවයක් සිද්ධ කරනවා. මං හිතන්නේ මේ අපට ලැබිච්ච අවස්ථාව ඒ සිදු කරන සේවයට ගෞරවයක් කියලා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී අපේ ලෝකයේ සිටින ඒ මහා සංඝරත්නය බොහොම දැනුගත් තරුණ හාමුදුරුවෝ වගේම බුද්ධිමත් හාමුදුරුවෝ, ක්‍රියාකාරී හාමුදුරුවෝ මේ ක්ෂේත්‍රයේ සිටින උන්වහන්සේලා ඒ රටවල කරන කාර්යභාරව දැනගැනීමට ලැබෙනවා මෙන්ම අපි අතර සම්බන්ධතාවය ගොඩනැගීමට හේතුවක් වෙනවා. ඊගාවට ජාත්‍යන්තරව වැඩවාසය කරන අපේ හාමුදුරුවෝ ජාත්‍යන්තර වශයෙන් අද සාමය ඇති කිරීම සඳහා, ජාතීන් අතර සාමය ඇති කිරීම සඳහා ආගමික වශයෙන් අපේ බුදුදහමින් ගත හැකි දේ අපමණ ලෙස අපි ප්‍රකාශයටපත් කරලා තියෙනවා. නමුත් ඒවා නැවත නැවත මතක් කළ යුතුයි. දැන් ඊළඟට අපි බලන්නට ඕන මේක වඩාත් සාර්ථක අන්දමින් අනාගත සුභසිද්ධිය සඳහා ගෙන යාමට අපෙන් ඉටු විය යුතු මෙහෙවර කුමන ආකාරයක ක්‍රියාවලියක්ද කියන බව. සියලුම අවස්ථාවලදී ඉතිසිතින්ම අවශ්‍ය කරන සම්පාදන කටයුතු කරලා දුන්නු. මේ සම්පාදන කටයුතු මෙම සම්මේලනයේ තුලදීද ඔබෙන් ඒකාන්තයෙන්ම ලබා ගැනීම, ලබා දීම අවශ්‍ය බව අපි සටහන් කරනා වගේම ඒ ලැබෙනවා කියන එකේ සැකයක් නැති බවත් අපි දන්නවා. අපේ රට හැමදාමත් බේරගත්තේ මහා සංඝරත්නය අපේ බෞද්ධ ජනතාවත් එක්ක එකතු වෙලා. ඉතින් මේ අවස්ථාවෙත් අපේ රටට මහත් ව්‍යාකූල තත්ත්වයන් ඇතිවල තියෙන මොහොතක් නිසා ලෝකයේ පුරා සිටින මහා සංඝරත්නයත් සමග ශ්‍රී ලාංකික පින්නතුන් ලෝකයේ පුරා සිටින එකතු වෙලා වැඩ කරන්නට කාලය ඇවිල්ලා තිබෙනවා. සෝබාධම ගැන කල්පනා කර බලන විට වතුර බිඳුව බිඳුව එකතු වී මහා ජල ප්‍රවාහයක් එක්වන්නා වගේ ඔබ අප හැම කෙනෙකුගේම අදහස් සාමයේ ක්‍රියාවලින් එකට එක් වූ විට යෝධ පවුරක් වී මේ කාර්යය ඉදිරියට ගෙන යාම එතරම් අපහසු වන්නේ නැති බව අපි කල්පනා කරන්නට ඕනේ. ගන්න පුළුවන් කියලා එකක් තමයි ආධ්‍යාත්මික ගැටලු, අනික භෞතික ගැටලු. අපි භෞතික ගැටලු යනුවෙන් අදහස් කරන්නේ සමාජයේ අපි විවිධ ක්ෂේත්‍රවල ගැටෙනවා. ඒබඳු අවස්ථාවලදී අපට සමහර විටක පිළිසරණක් නැති අවස්ථාවක් තියෙනවා. අපි මේ රටවල සමහර විටක තවමත් අපි ඉන්නේ අපට අවශ්‍ය කරන පසුබිම නිසිසේ සකස් කරගෙන නොගෙන. නමුත් ඒක බාධාවක් වෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවකට සහභාගී වීමෙන් ඔබේ චිත්ත ශක්තිය තවත් ධෛර්යමත් කරගන්නට හේතු වාසනා වෙනවා මේ අවස්ථාවන. අප හැම කෙනෙක්ම අප උපන් රටට
ජාතියට අපේ ආගමට යම් මෙහෙවරක් ඉටු කරන්නට ඕන. ඒ නිසා බුදුදහම තුළින් විශේෂයෙන්ම අසරණයන්ට පිහිටවීම, දුප්පත් අයට පිහිටවීම තමයි මූලිකම පරමාර්ථය. ඒ සඳහා වැඩපිළිවෙලක් අපේ වික්ෂුන් වහන්සේලා එකතුව මේ අවස්ථාව තුළ විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය කරනවා. අපි මේ බාරගත්තේ ඉතාමත්ම බාර දුර කාර්යයක්. විෂයන් රාශියක එකතුවක් තමයි මේ සංඝ සම්මුලුව සාර්ථක වෙනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සඳහා අපට වික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හෝටල් බුක් කරන්න වෙනවා. ඒ වගේම ශාලාවන් බුක් කරන්න වෙනවා. ප්‍රවාහන පහසුකම් සරසන්න වෙනවා. අපේ ආගන්තුක සත්කාරය අපි තාමත්ම ඉහලින්ම කරන්නට වෙනවා. ඉතින් මේ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ දායක දායකාවන්ගෙන් මේ සඳහා යම් කිසි දායකත්වයක් ලබා දෙන්නට ඔබ කැමති නම් අපිත් සමග ඇවිල්ලා කතා බහ කරලා එම දායකත්වය ලබා දීමට ඔබගේ අදහස් යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න කියලා මා විශේෂයෙන් ඉල්ලා සිටිමි. වල්පල රාහුල හාමුදුරුවෝ වැනි ශ්‍රේෂ්ඨ පණිවරු ජීවත් වෙමින් ශාත්‍රීය ශ්‍රේවයක් කළ ප්‍රංශයේ තුල මෙන්න මේ නිසා පසුබිමක් හැටියට ශ්‍රී ලාංකික බෞද්ධ හැම දිනාටම මේ ශක්තිය තියෙන ප්‍රංශයේ තුල කටයුතු කිරීමේදී 2019 සැප්තැම්බර් මැදභාගය වෙන විට මේ අවසන් කරන්නට ඕන. මේ සත්කාරක රටවාසයෙන් අප මේ බාර දුර වගකීම බාරගත්තේ ඔබ කෙරෙහි තිබූ විශ්වාසයත් ඇතිව. එනිසා මේ කාර්යභාරය සාර්ථකව ඉටු කර ගැනීමට ඔබත් අධිෂ්ඨානයක් ඇති කරගෙන මේ ඉටු කිරීමට ක්‍රියා කරන්න. ඔබ හැමට තෙරුවන් සරණයි. මේ කටයුත්ත පිළිබඳ තොරතුරු දැනගන්නට ඔබට අන්තර්ජාලය හරහා පුළුවන්කම තිබෙනවා. එනිසා විශේෂයෙන්ම මේ කටයුත්තේ යම් කිසි ප්‍රවෘත්තියක් තිබෙනවා නම් අන්තර්ජාලය මාර්ගයෙන් දැනගෙන හෝ අපේ මේ කටයුතු වලට සහභාගී වෙලා නැත්නම් රැස්වීම වලට සහභාගී වෙලා ඒ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා මා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. අන්න එවන්දු කාර්යභාරයක උදව් උපකාර කිරීමේදී ඔබත් ඒ ඉතිහාසයට අයිති පිරිසක් බව නිරන්තරයෙන්ම අපි සඳහන් කර තිබෙනවා. ඔබ සියලු දෙනා මේ සඳහා දායක වුණා. සියලුම අවස්ථාවලදී ඉතිසිතින්ම අවශ්‍ය කරන සම්පාදන කටයුතු කරලා දුන්නා. මේ සම්පාදන කටයුතු මෙම සම්මේලනයේ තුලදීද ඔබෙන් ඒකාන්තයෙන්ම ලබා ගැනීම, ලබා දීම අවශ්‍ය බව අපි සටහන් කරනා වගේම ඒ ලැබෙනවා කියන එකේ සැකයක් නැති බවත් අපි දන්නවා.